කන්ට්‍රක් ගැන සමහර සමහර කන්සර්න්ස් තියෙනවා. ඉතින් මම මේ වෙලාවෙ කැමති නෑ ඔය දේට උත්තර දෙන්න. මොකද අපිට ටූර්නමන්ට් එකක් පටන් ගන්න තියෙද්දී කන්ට්‍රැක්ට්ස් ගැන කතා කරන එක මම හිතන්නේ මම පර්සනලි මම හිතනවා මම සුදුසු නෑ කියලා. ඒකින්ද මම ඔකට මේ අවස්ථාවක් නෙමෙයි කියලා තමයි මම හිතන්නේ. මේ බලපෑන්නේ නැහැ කිව්වොත් ඒක බොරුවක් කියලා හැමෝම දැනගන්නවනේ. නමුත් බලපානවා, ඇත්තටම මානසිකව බලපානවා. මොකද එතන පොඩි පොඩි ඉෂුස් තියෙනවා. ඉතින් ඒක අපි ක්‍රිකට් බෝඩ් එකත් එක්ක කතා කරලා සාධාරණ විදිහට විසඳ ගන්න තමයි අපි ප්ලේස්ල හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. සෑම තරගාවලියක්ම අභියෝගයක් තියෙනවා නෑ කියන්න බෑ. මොකද අපි ගොඩක් කලකට තරඟ දිනන්නේ නැහැ. එතකොට මට ආපු ගමන් හැමදේම මෙතන වෙනස් කරන්න බෑ. නමුත් මම ගොඩක් දුරට ට්‍රයි කරනවා. මම පුළුවන් විදිහට ක්‍රිකටර්ස්ලා ඒගොල්ලෝ දන්න දේ ඒගොල්ලොන් බය නැතුව එතන ගිහිල්ලා දෙන අවස්ථාවක් හදලා දෙන්න තමයි මම බලන්නේ. මොකද එහෙම අවස්ථාවක් හැදුනොත් තමයි මේගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ බය නැතුව ගිහිල්ලා තමන් දන්න දේ ක්‍රීඩා පිටියට ගිහිල්ලා කොහොමද කරන්න කියන දේ ඒගොල්ලන්ට කරන්න. මොකද නැත්තම් බයේ ගිහිල්ලා සෙල්ලම් කරොත් කිසිම දෙයක් අපේ ඒ කියන්නේ අපේ තියෙන ස්කිල් එක එළියට ගන්න බෑ. ඉතින් කොන්ත්‍රාත්තු පිළිබඳව ඒගොල්ලෝලා ප්ලේස්ලා සීලුම් දෙනා ලංකාවට ඇවිල්ලා බෝඩ් එකත් එක්ක ඇවිල්ලා කතා කරයි. එතකොට ඒ ප්‍රශ්නේ එතනින් එහෙම තියලා අපි බලන්නේ කොහොමද මේ තරඟාවලිය දිනන්න කියන එක තමයි සෑම දෙනාගේම ඔළුවේ තියෙන්නේ. Premium content සහ අද්විතීය වරප්‍රසාද සඳහා ඔබත් අදම thepapare.com subscribe කරන්න.